සුබ මධ්‍යනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම පබ සරී වලේ බඩ ප්‍රතිමෙන් මව දානින දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ආනයනේ හා ප්‍රතිඅපනයනේ තහනම් ගම් වතුර පරදා විභාගයට යන්න කිලිනොච්චි සිසුන්ට හමුදාවේ සහාය කැලණිය දුරුතු පෙරහැරට රචී උපරිම දායකත්වය ඉන්දිය පශු වෛද්‍යවරියගේ ඝාතකයන් පොලිස් වෙඩි පහරින් මරුට උතුරු නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඇතම් දිස්ත්‍රික්කවලට මිලිමීටර 150 200ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය තවදුරටත් අපි අපේක්ෂා කරනවා උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මැදියම හම්බන්තොට ඕනෑම අවස්ථාවක කඩින් කඩ වැසි හෝ ගිවුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. යාපනයේ මුලතිව් වවුනියා තිරිකුණාමලයේ මඩකලපුව අම්පාර මොන්රාගල නුවරඑළිය අදුල්ල තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. සබරගමු බස්නාහිර සහ දකුණු වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 100ත් අතර මට්ටමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තීර මුහුත්තිරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ වැසි පවතින විට එම මුහුදු සීමාවල තරමක රළු වීමේ හැකියාව සහ සුළඟේ වේගය ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අධික වර්ෂාවත් සමග කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ජල කැලීම් සිදු වුණා. ඒ හේතුවෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන කරා යාමට නොහැකි තත්ත්වයකයි උදා වුනේ. එම සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුද හමුදාව කටයුතු කළා. කෙලිනොච්චිය හින්දු විද්‍යාලය සහ ධර්මපුරම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානවලට සිසුන් රැගෙන ඒමට යුද හමුදාව කටයුතු කළේ මෙසේයි. ඌව පරණගම ගලහගම අලුත්වත්ත ප්‍රදේශයේ නිවාස 21ක පුද්ගලයන් 104 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඔවුන් අලුත්වත්ත මුස්ලිම් පල්ලියේ ස්ථාපනය කර ඇති සුබසාධක කඳවුරු වෙත යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. ඔවුන් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු සෙසු පහසුකම් ලබා දීමට ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ ඒකකය පියවරගෙන තිබෙනවා. මේ අතර රත්නපුර නුවරඑළිය බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල නිකුත් කර ඇති නායාමේ අවදානම තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ. ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වෙන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන මගින් නිකුත් කළ තියෙන නිවේදන අනුව රත්නපුර දිස්ත්‍රික්කයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට එම නායම් නිවේදනය තවදුරටත් දික් කිරීමක් සිදු කළ තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේදී වලපනේ ප්‍රදේශයේ රතු නිවේදනයක් නිකුත් කළ තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන මගින් හඳුනාගත් අවදානම් ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත් මෙම රතු නිවේදනය නිකුත් කළ තිබෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම සහ ඒ සඳහා ප්‍රතිචාර ගම්මිරිස් පුවක් ඉඟුරු කුරුඳු සියඹලා කහ කරුක ඇතුළු කුළුපඩු වර්ග කිහිපයක ආනයන සහ ප්‍රතිඅපනයනයේ තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා. දේශීය වශයෙන් එම වගාවන් ප්‍රවර්ධනය කිරීම සහ ගොවීන්ට සහන සැලසීම සඳහා මෙම පියවර ගත් බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර පසුගිය කාලයේ බෙහෙවින් පාඩු ලබන තත්ත්වයේ පැවති ගම්මිරිස් මිල මෙවර විට ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලි ඇල කැටවල බෝගොඩ හා පණකන්න යන ගම්මානවල විශාල වශයෙන් ගම්මිරිස් වගා කරනවා. තම අස්වැන්නට ඉහළ මිලක් ලැබීම සම්බන්ධයෙන් ගොවීන් ප්‍රසාදය පළ කරනවා. මිල පහළ යාමත් සමග අතර දැමූ ගම්මිරිස් වගාව දැන් යළි ආරම්භ කිරීමට තීරණය කළ බවයි ඔවුන් පවසන්නේ. වෙනදා වේලලා දෙන ගම්මිරිස් මේසරේ අමුයට තමයි අපි දුන්නේ පාඩු නිසා. ඒක නිසා යම් අසාධාරණයක් අපට වුණා. පසුගිය රජ කාලේ ගම්මිරිස් ගොවින් ගැන අපිට විශාල හානියක් වුණා. ඒ කියන්නේ මිල පහත වැටීම. ඒ කියන්නේ රුපියල් 1400 500 දක්වා ගියේ ගම්මිරිස් මිල බොහොම ඉක්මනින් කඩාවැටුණා රුපියල් 400 420 දක්වා. දැන් නම් කැමැත්තෙන් වුණත් උනන්දුවෙන් වැඩ කරනවා මිනිස්සු දැන් මේ මිලත් එක්ක බැලුවම. මිල ප්‍රශ්නේ ආවේ වැඩිපුරම මිල අඩු වෙන්න ප්‍රශ්නේ පිටරටින් ගම්මිරිස් ගෙනාපු එකනේ. ඒක සම්පූර්ණයෙන්ම නතර කරා නම් ඉතින් මේ මිල හරියයි. කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසු රුවේ අර්ලියගහ මන්දිරයේදී පැවැත්ුණා.
जनवरी मस हय हत अट सह नवे अन दिन पवत्मट नियमित ऐतिहासिक दुर्त पेरहर अलियतुन कला सह सांस्कृतिक अंगिया निक्रमीन देश विदेश नरमे आकर्षण दिनागण आयुरी पवत्मट सलसुम करति बेनवा नवराजे बलेट पात्वू वहाम दुर्त पेरहर सारथक पवत्मट अग्रमातिवरिया नबादीन सहयोगे पिलिबंधव दायक स्वभावे स्तुतिमिवन भव केलनी रज महाविहाराधिपति महाचार्य पूज्य कोलुपीटिय महिंद संघ रक्षित स्वामी वहांसे प्रकाश कला ऐतिहासिक संस्कृतीय प्रकाशकरण एवगेम आरक्षा नामकरण मेहिदी अदहस देखु अग्रमातिवरिया प्रकाश कले कैलनीय दुरुतु पेरहर सारथक पवत्वीमट रज्याक वशेन लबा दिय हके सैम सहयोगयाक्म लबा दिन बवाई सिय दायकत्वेद नोडुव लबा दिन लेस एम अवस्थावट एकवु राज्य निलधारींट अग्रमातिवरिया उपदेस लबा दुन्ना श्रीपाद स्थानीय पूजा भूमियक लेस नम किरीमे सन्नस पत्रे पिलिकेन्वीम गल्पुत्तावेल श्रीपाद रज महा विहारस्थानीयदी सिदु करुणा श्रीपाद स्थानीय पूजा भूमियाक्लिस नमकिरीमे सन्नस्पत्रे पिलिगेन्वीमे उत्सवे पेवत्तुने हिटपू जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रदानत्वेन श्रीपाद स्थानाधिपति पूज्य बेंगमुवे दम्मदिन्न स्वामीन वहन्से वेत एम सन्नस्पत्रे पिलिगेन्वुवा अनतुरु समरगमु महासमन देवालय वेतगे सिरिसेन महता समन देवदुगे आशीर्वादे लबागत्ता महासमन देवालय पेरहर मंगल्य जातिक उर्मयक बवट पत्किरीमे सन्नस्पत्रेद एहिदी पिलिगेन्वुवा ऐतिहासिक उतुम श्रीपदस्थान बल प्रदेश पूजा भूमिय वशेन रजे मगिन गेसट निवेदन गेसट निवेदन सन्नस्पत्र श्रीपदस्थान बार गौरवीय नायक स्वामी वंशे वेद मांसी पूजा करनु लभुवा एवगेम देवेनि कारणे तमाई वसर हस्सी अनु हतरा अखंडव पैवति रत्नपुर सुमन समन देवाले ऐतिहासिक पेरहर जातिक उरुमयक लेस गेसट निवेदनयक पसुगे दिन निगुत करनु लभुवा एम गेसट निवेदनय अद बार दिनु लभुवा मेई बारव कटयुतु करन सबरगमुवे बसनायक निलमे तुमा बौद्धयिन वशयेन मम हितन्ने अपि इतामत् सतुटु यितुयि दीर्घ कालयक इटु किरीमट नोहेकि वू कार्यक तमाई मेई इष्ट करला तिबेन्ने एमसीसी गिवसुम गेन आयुते ए पिलिबंद निसि कथिकावकिन अनतुरु बव जातिक विद्वत् कमिटुव सधान करनवा एम कमिटुवे जातिक संविधायक पार्लिमेंतु मंत्री बिमल रत्नायक महता मे संबंधयेन अदहस पल कले एमसीसी गिवसुम गेन कोलंब पवते सम्मन्त्रणयकदे मंगल समीर मेत्तुमागे तिस अवुरुद्दु देशपालन इतिहास गेन कथावकट आवा ओबामा आंडू हिटपु मे कैबिनेट अमतिवरियक समंत पव किल पस्से एतुमिय एक्सत् जाति संविधान अमेरिकन तानापति मेवशेन तीरे एतुमिय मंगल समीर महत्तागे तिस अवुरुद्दु देशपालन अग्रीमेंट सदाहु संवत्सरेट अविल्ला एतुमिय मेन्न मेहेम कियनो समंत पवर गेदर बडु गन्न यन्नवत् एलियट यन्ने मोको पोतक लियनवा एतुमिय कियन विदिय हबै मंगल समीर मेत्तुमाट पुलुवन् अयव 78000 किलोमीटर 15000 गेन्नन एवगेम मेवेनि हिटपु अमतिवरु वगे मे तरम तद देशपालन संबंधकम हरहा अमतिवरियक मे गेन्न गन्न तरम प्रबल संबंधयक तिबिलति मे सैरीत्य पिलिबंद पुलुल अदहसकिन मे देहा बलन्न ओने एमसीसी गिवसुम संबंधवत जातिवादी वू पलियट अमेरिकानु आरक्षक गुबुलेन रटकट गलवेन्न अमारुई इति ईट वडा पुलुल अवबोधेकुत पुलुल प्रतिपत्ति समुदायकुत अवश्यय केन पसुके रज्य समय अकर्मण्य कल जाति का रक्षाव यली गोडनैंगवीम वत्मन रज्य निसी परिदीटु करु एति बव रियाल अद्मिराल सरत वीरसेकर महता पवसरवा आईटीएन हत्वेनि पय वेडसटहन टेक्विमिन ने महता मे बव संधान कला විජාතික න්‍යායපත්‍රයට කටයුතු කරනවා. එතකොට සමන්තා පවර්ට එතන නැත්නම් ජෝන් කෙරීට වැඳගෙන ඉන්න තත්ත්වය තමයි තිබ්බේ. එතකොට ජාතික සම්පත් කුණුකොල්ලේට විදේශිකයන්ට විකුණන තත්ත්වයක තිබ්බේ. ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳුවටපත් වෙලා තිබ්බා. ඒක නිසා තමයි මේ පාස්කු පහරය වගේ එකක් ඇති වුනේ. රටක කොඳුනාලටිය ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාව කොඳුනාලටි බුද්ධ්‍යංශය. ඒත් මේ බුද්ධ්‍යංශය තමයි මේ පසුගිය වර්තමාන රජය ආපු හැටිය
සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දැම්මේ. ඉතින් ඒකට කිසිම හේතුවක් නැහැ. ඒ ඒ එකම හේතුව තමයි බෙදුම්වාදී දේශපාලඥයන් සහ බටහිර රටවල තියෙන බලපෑම මත මානවිකම් කියන එක උඩට අරගෙන සමයි සම්පූර්ණ බුද්ධ්‍යාංශය අකර්මණ්‍ය කළා. බුද්ධි නිලධාරීන් කිසිම හේතුවක් නැතුව සාක්ෂියක් නැතුව හිරේ දැම්මා. මේ චිත්ත ධෛර්යය කියන එක හමුදාවේ සම්පූර්ණයෙන්ම බිඳුවට දැම්මා. ඉතින් ඒ වගේ තත්වයක තියෙනකොට තමයි මේ රටේ දේශප්‍රිය ජනතාව එකතු වෙලා මේ වගේ දේශප්‍රිය නායකයෙක් පත් කළ ඉතින් ඒක අපිට බලාපොරොත්තු තියෙනවා මේ රට අනිවාර්යයෙන්ම හොඳ සුඛිත මුදිත රටක් බවට පත් වෙයි කියලා. මවරුන්ට වඳ සත්කම් කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශාපි ශාබ්දීන් හා ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සිදු කළ පොලිස් නිලධාරීන් සභාවෙන් කඩිනමින් පරීක්ෂණ පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරුලිය රතන ස්වාමින් වහන්සේ පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් භික්ෂු පෙරමුණේ හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. CID කට විරුද්ධ කිසි කෙනෙක් රාජ්‍ය බලයේ තියෙද්දි කතා කරන්නේ නැහැ. මම රාජ්‍ය බලයේ තියෙද්දි බය නැතුව ශාණි අබේසේ කරයි තිසේරවයි මම විවේචනය කරා. තිසේර තාමත් රාජ්‍ය බලයේ ඉන්නවා. දැන් මේ ජනාධිපතිතුමා යටතේ වහාම පරීක්ෂණයක් අවශ්‍යයි මේ ගැන. තිසේර ගැන, නිශාන්ත ගැන, ශාණි අබේසේ කරගෙන මෙහෙම නඩුවක් නැහැයි කියලා, මෙයාට මෙහෙම දේපළ නැහැයි කියලා කියපුවක ඇත්තද බොරුද කියලා යලි විමර්ශනය කළ යුතුයි. මේ වඳ කරපු අම්මලට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕන. ලක්ෂ 10න් 15න් 20න් පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. එක දරුවෙක් නැති කරා කියන්නේ පරම්පරා බෝවීමක් නැති කලේ. එතකොට මේක හෙන ගහන මේ ජාතියේ කරු ලොකුම සංහාරය. මේ රටේ සම්මිය දෘෂ්ටික දෙවිවරු ඉන්න නිසාද කොහෙද? අපිට පිස්සුවෙන් වගේ මේකට මැදිහත් වෙන්න. අපි කොටාබේ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කලේ අපි විශේෂයෙන්ම වශයෙන් තොර ගොවිතැන වෙනුවෙන් අපේ පුනර්ජන්මීය බලශක්තිය වෙනුවෙන් අපේ රට කාලකන්ණි නගරයක් කරන්න නෙවෙයි මේ රටේ අලිකොටි වලස්සු ඉන්න වනවියන් රැකගෙන බෞද්ධ ධර්මානුකූලව දියුණු කර යුතු සංවර්ධනයක් අල්පේච්ඡ ජීවන ක්‍රමයක් තහවුරු කිරීම සඳහා ඒ නිසා මම විශ්වාස කරනවා එතුමා ලව්වා මේ ටික කරගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේද නව නායකත්වයක් අවශ්‍ය බව සෑම දෙනා පිළිගන්නා කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ පක්ෂය විවිධ හේතු නිසා විවිධ අවස්ථාවල පසුබෑමකට ලක් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව කවුරුත් පිළිගන්නෝ. ඒ කියන්නේ දැන් විවාදයක් නැහැ. ඒ එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා කවුද කියන එක සහ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා අවශ්‍ය කරන පියවර මොනවද කියන එක ගැන අපි ඊළඟ දින කීපය තුල සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාව ප්‍රාප්ත රංජිත් ද සොයිසා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටිනවා. ඒ මහතාගේ දේහය ගොඩකවෙල මස් ඉඹුල ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී රංජිත් සොයිසා මහතා අභාව ප්‍රාප්ත වන විට 57 වන වියෙහි පසු වුණා. 1997 වසරේ සිට මිය යනතුරුම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා විශේෂයෙන් රත්නපුර ජනතාවට සිදු කළ මෙහෙවර ඉමහත්. 1997 වසරේ අටකලම් පණ්ඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ රංජිත් සොයිසා මහතා 2004 වසරේදී සබරකම උපදත් සභා අමාත්‍යවරයෙකු ලෙස ජනතා සේවයට එක් වුණා. අනතුරුව පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා සිය ජනතාව වෙනුවෙන් උපරිම මෙහෙවරක් ඉටු කළා. අභාව ප්‍රාප්ත රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු දෙකට ගොඩකවෙල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. එඩිතර නායකයෙක් රංජිත් සොයිසා සහෝදරයා. ඔහුත් ඉතාම නිවැරදිව විශ්වාස කළා නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත පාලනයක් බිහි කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මත ඉඳගෙන එහෙට මෙහෙට පැන්නේ නැහැ. ඉතින් අවුරුදු 4 මාරකට වැඩි ඒ සටන ජයග්‍රහණය කරනකොට මේ රට අලුත් හුස්මක් ගන්නකොට ඔහුගේ හුස්ම ඔහු අතහැර ගිහිලා තියෙනවා. අවංක එඩිතර දේශපාලඥයන් වැඩි වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන යුගයක ඔහු අපට අහිමි වීම දරාගත නොහැකි පාඩුවක් වේදනාවක්. රන්සලු අත්‍යන්ත්‍ර ප්‍රේක්ෂක කර්මාන්ත ප්‍රදර්ශනයේ සහ අලවිසල් විල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙන ඉන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප.
රන්සාලු 2019 ජාතික අත්‍යන්ත පේශකර්මාන්ත ප්‍රදර්ශනය සහ අලවි සල්පිල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන ආරම්භ වුණා ඒ ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට බොහොම සාර්ථකව මේ ප්‍රදර්ශනයේ වැඩ කටයුතු පවත්වාගෙන යන ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා අපි ඔබට ආරාධනා කරනවා එන්න අපේම රටේ අපේම පේශකාර්මිකයන්ට ශක්තියක් වෙමින් ඔවුන් නිර්මාණය කරපු බොහොම අපූර්ව නිර්මාණ දැක බලා ගන්න සල්පිල දැක බලා ගන්න ඔබට මේ ප්‍රදර්ශන භූමියේදී හැකියාව තිබෙනවා බොහොම පහසු මිලගනන් යටතේ මේ සියලු දේ මිලදී ගැනීමටත් ඔබට අවස්ථාව ඉඩකඩ සලසා දී තිබෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ අපි දන්නවා බොහොම ලොකු ඉතිහාසයක් අපේ රටේ පේශකර්මාන්තයට තිබෙනවා ආසියාවේ ඉපැරණිම රිදි කැබැල්ල හමුලා තිබෙනත් අපේ රටෙන් ඉතින් ඒ නිසා මේ සියලු දේ සමග මේ අභිමානවත් ප්‍රදර්ශනය දැක බලා ගන්න මේ අලවි සල්පිලෙන් බොහෝ දේ මිලදී ගන්න අපි ඔබට ආරාධනා කරන එන්න කියලා අද රාත්‍රී 8 වෙනතුරු ප්‍රදර්ශනය විවෘතයි ඒ වගේම අනිද්දා දිනේ දක්වාත් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා අනිද්දා දිනෙන් තමයි අවසන් වන්නේ ඉතින් ඔබට පුළුවන් නිවිසැන සිල්ලේ ඇවිල්ලා අතේ මිටේ තියෙන විදිහට අපේම රටේ ජනතාවට ශක්තියක් වෙමින් පේශකර්මිකයන්ට ශක්තියක් කමෙන් මේ නිෂ්පාදන මෙලදී ගන්න. ඉතින් යලිත් පතාවක් ඔබට ආරාධනා කරන අතරේ අපි යලිත් පතාවක් සම්බන්ධව ලබා දෙන අපෝර්ති මැදිරියට බොහොම ස්තුතියි. සිංහල රාවේ සංගීතානේ මහලිකම් පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ පොලිස් මූලස්ථානයේදී වැඩපළන පොලිස් ප්‍රතිවරයා හමු වුණා. මෙහිදී ජනපති ඝාතන සැලැස්ම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව වැඩපළන පොලිස් ප්‍රතිවරයාගේ අවධානයට ලක් කළපවයි උන්වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. ශස්ත්‍රවාදී පස්තිනේ කත්තඩංගුඩ අරගෙන තිබුණ ජනාධිපතිතුමා ඝාතනය කිරීමට සැලසුම් කරපු අත්තඩංගුඩ ගත්ත සැකකරුවාගේ ප්‍රකාශ ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ නමක් ඔහුගේ හැඩරුව සාපි ශහාබ්දින්ගේ හැඩරුවට සමානයි ඔහු කවුද කියන වග රටට හෙළිදරව් කිරීම පොලිසිය සතු වගකීම මේ රටේ ආරක්ෂක අංශවල වගකීමක් ජනාධිපතිතුමා ඝාතනය කරලා නැවතරතාව මේ රට ශස්ත්‍රවාදීන්ගේ ගොදුරබ්බවට පත් කිරීමේ සූදානම්ක් තිබෙනවා රාජපක්ෂ පවුලේ යම් කිසි කෙනෙක් ඝාතනය කරලා රටේ ජාතික ආරක්ෂාව නැවතවතාවක් බිඳුවට දාලා අන්තවාදීන්ගේ ශස්ත්‍රවාදීන්ගේ ගොදුරක් බවට මේ රට පත් කිරීමේ සැලසුමක් තිබෙනවා ඒ සැලසුම තමයි මේ හෙළිදරව් වෙලා තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයට 75 වසරක් සපිරෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ 75 වන සම්වත්සරයේ සහ පරීක්ෂණ සැසිය එම විශ්වවිද්‍යාලයේදී පැවැත්තුණා සිංහල අධ්‍යනංශයේ අංශාධිපති මහාචාර්ය සදගෝමි කෝපරහේවා මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය එය සංවිධානය කර තිබුණා විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්ුයි උත්සවය පැවැත්තුනේ සිංහල අංශයේ 75 වන සම්වත්සරයේ වෙනුවෙන් සංස්කරණය කළ සිංහල අධ්‍යන අංශයේ වෘතාන්තය කෘතිය ඇතුළු කෘති තුනක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා සිංහල අධ්‍යනයේ අතුරු මාවත් සහ සිංහල අධ්‍යනයේ එදා අද සහ හෙට යන කෘති මෙහිදී එළිදැක්වුණු අනෙකුත් කෘති වනවා හිටපු ආචාර්යවරුන් ඇගීමට ලක් කරමින් විශේෂ සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රේම කුමාරද සිල්වා මහාචාර්ය කේ නෝ ධර්මදාසන මහතුරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ුණා ජාත්‍යන්තර රොබෝටික් තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි සිසුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුණ ගැසුණා ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී හැරි පොටර් මැජික් තොප්පිය නිර්මාණය කළ මෙම සිසුන්ට ඒ සඳහා උපදේශකත්වයේ ලබා දුන් ආචාර්ය රවීන්ද්‍රද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක් වුණා ජාතික රක්ෂණ දින චිත්‍ර තරඟයේ ත්‍යාග ප්‍රධාන උත්සවය නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්ුණා ශ්‍රී ලංකා රක්ෂණ කොමිෂන් සභාවයි ඒ සංවිධානය කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අංශය පත් කළ විනිශ්චය මණ්ඩලයක් මගින් එහි තරඟ විනිශ්චය කර තිබුණා. ත්‍යාග ප්‍රදානය සිදු කෙරුණේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මියගේ ආරාධනයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය සරත් ගුණසිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. සීත්‍රා සමාජ නවෝත්පාදන පරිශුණාගාරය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සමග එක්ව සංවිධානය කළ වැඩසටහනකට අදාළ සම්මාන ප්‍රදාන උත්සවයක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේද මීට දායක වුණා. සුසිල් ප්‍රේමජයන්ත තිලංක සුමතිපාල යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි ත්‍යාග ප්‍රදාන උත්සවය සිදු කෙරුණේ. महनूर महामाया बालिका विद्यालय प्राथमिक अंशे विविध प्रसंगे विवरत इम विदुहले दी पेवेत्तुना
ප්‍රාථමික අංශයේ සිසු දරියන් සිය දක්ෂතා මෙහිදී ඉදිරිපත් කළා. විදුහල්පතිනි හිමාලි සේනාධීර මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක් වුණා. දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. 13 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ රන් පදක්කම් 58ක් රිදී පදක්කම් 41ක් ලෝකඩ පදක්කම් 19ක් දිනා ගනිමින් ඉන්දියාව තවදුරටත් පෙරඹන ගැනීමට සමත්ව සිටිනවා. ශ්‍රී ලංකාව රන් පදක්කම් 18ක් රිදී පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 52ක් ලබා ගනිමින් මේ වන විට පදක්කම් සටහනේ පසුවන්නේ 3 වන ස්ථානයයි. මේ අතර අද පැවති පිරිමි 104 සහය දිවීමේ තරගයේ සාක් තරග වාර්තාවක්ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ චතුක දිවාෂණ. දහතුන්වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ ජවනහා පිටිය ආධිපත්‍ය නැවතත් අද දිනෙහිදී පතුරවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණේ නව දකුණු ආසියානු තරඟ වාර්තාද සමගින්. අද උදෑසන මීටර 400 කඩලු මතින් දිවීමේ තරඟය සවුව පැවැතුණා. එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞශල්‍ය මදුෂානි රිදී පදක්කම ජයග්‍රහණය කිරීමටයි සමත් උනේ. මීටර 104 කාන්තා තරඟය සවුව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රන් පදක්කම ජයග්‍රහණය කළා. සදීපා හෙන්ඩර්සන්, නමාෂා ද සිල්වා, ලක්ෂිකා සුගන්දි සහ සාරංගි සිල්වායි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ. මීටර 104 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කිව්වේ තප්පර 39.14ක් ලෙස තරඟය නිම කරමින්. මීට පෙර වාර්තාවට හිමිකම් කිව්වේ ඉන්දිය කණ්ඩායමයි. ඒ 2004 වසරේ පිහිට වූ තප්පර 39.91ක වාර්තාව. මීටර 104 සහය දිවීමේ කණ්ඩායම වෙනුවෙන් හිමාශේ ශාන්, විනෝද් සුරංජය, යොපුන් ප්‍රියදර්ශන සහ චානුක සංදීප් සහභාගී වුණා. මීටර 1500 ඉසව්වේ ජයග්‍රහණය ලබාගත් නිලානි රත්නායක ද්විත්ව රන් පදක්කම් ලාභිනියක් බවට පත් වුණේ මීටර 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින්. ඒ අනුව මලල ක්‍රීඩා ඉසව් තුලින් බලාපොරොත්තු වුණු ඒ ප්‍රතිඵලය ඒ පදක්කම් ලැබෙමින් නේපාලයේ දසරත් ක්‍රීඩා සංකීර්ණයේ ඉහළින් අපේ සිංහ දජය ලෙල දෙවන්නට අපේ සිංහ පැටවුන් අද සමත් වුණා නේපාලයේ දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ තුලදී. ආයතන දේවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk